අපි ඔබව පිළිගන්නවා විශ්වවාහිනී නාලිකාවට. අද අපි සූදානම් වෙන්නේ පුංචි ලස්සන දෙයක් ඔබට ඉදිරිපත් කරන්න. ඉතින් අපේ පොඩිත් එක්ක දක්ෂකමක් ගැන කතා කරන්න තමයි අපි අද ඇවිත් ඉන්නේ. ඔබ දන්නවා මෙල්බන් නුවර ශ්‍රී ලාංකික ප්‍රජාව බොහොමයක් විසිරීලා ඉන්න තැනක්. ඉතින් ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර ඉපදුනාට අපේ ශ්‍රී ලාංකික පුතෙක් ලස්සන පුංචි කලා කටයුත්තක් කරලා ඉතින් ඒ නිර්මාණය ඊයේ තමයි එළි දැක්ුවේ. ඉතින් අපි හිතුවා ඒ ගැන කතා කරන්න. මේ ඉංග්‍රීසි හුලඟහමන ඉංග්‍රීසි යව්ව වැටෙන ඔස්ට්‍රේලියාවේ ඉන්න ලස්සන පුංචි පුතෙක් සිංහලෙන් සින්දුවක් කියන්න හිතපු කතාව තමයි අපි ඔබට ගේන්නේ. ඒ පුතා තමයි අකේන් කරුණාතිලක. ඉතින් අපි අකේන්ව මුණ ගැහෙන්න අද විශ්වවාහිනී නාලිකාවෙන් ඔබත් එක්ක මේ ඇවිදගෙන යන ගමන. කලා නිර්මාණයට දායක වෙන්න ලැබෙන්නේ අහම්බෙන්. يعني මම ගොඩක් කලාවට මෙහෙට මෙල්බන් වලට ආවන් පස්සේ මම වේශ නිරූපණ අංග රචනා ශිල්පියෙක් විදිහට තමයි මම ගොඩක් කලාවට කටයුතු කරලා තියෙන්නේ. ඉතින් මේ අකේන්ගේ දෙමාපියන්ගේ විශේෂ ආරාධනාවක් පිට තමයි මම මේ නිර්මාණයට සම්බන්ධ වෙන්නේ. මුලින්ම මේ කියන්න ඕනේ දැන් يعني මගේ ලංකාවේ මේ කලා ශිෂ්‍ය පසුබිමත් එක්ක මං ගොඩක් වෙලාවට මගේ පියාණන් සමග එකතු වෙලා කලා නිර්මාණ වලට මේ දායක වෙලා වැඩ කරා. ඒ වගේම විවිධ කලා නිර්මාණ වල මම වැඩ කරලා තියෙනවා. ඉතින් ඒ අත්දැකීමුත් අරගෙන මුලින්ම දැන් පොඩි පුතෙක්ගේ වැඩක් මේක. පොඩි චක්තයකුත් ආවා මගේ ඔළුවට. මොකද කොහොමද මම මේ කට්ටියත් එක්ක වැඩ කරන්න ඕනේ කියන එක. මොකද දැන් අපි ඇත්තටම හුරු වෙලා තියෙන්නේ ලොකු කට්ටියත් එක්ක මේ වැඩ කරලානේ. එතකොට දැන් මගේ පළවෙනි අත්දැකීම මේ කලා නිර්මාණයක් මේ කලා නිර්මාණ අධ්‍යක්ෂකවරයෙක් විදිහට මේ නිර්මාණයකට මේ දායක වෙන්න ලැබිච්ච එක මේ පළවෙනි අත්දැකීම. එතකොට මට පොඩි චකිතයක් ආවා. මට මේක කරන්න පුළුවන් ඒ වෙන හැම වෙලාවකම මේ
කියන්නෝනේ චමි අක්කා පුතාගේ අම්මා මම මේ බලෙන් තල්ලු කරලා ආපු ගමනක් මේක. ඉතින් කොහොම හරි මේ මම හිතනවා මුලින්ම පොඩි මටයි අපේ මේ කලා නිර්මාණයේ කැමරා අධ්‍යක්ෂණය කරේ පුබුදු දිසානායක එතකොට එයයි පියුමල් මල්ලි අපි තුන්දෙනා ගොඩක් වෙලාවට කතා කරා දැන් මේකේ ඇත්තටම ස්ක්‍රිප්ට් එක සහ මේකේ මේ කලා නිර්මාණයේ අයිඩියා එක ඇත්තටම සමීර වීරසිං එයා තමයි මේ මේ නිර්මාණයට ස්ක්‍රිප්ට් එක සහ මේ එයාගේ කන්සෙප්ට් එකක් තමයි මේකට අපි යොදාගෙන තියෙන්නේ ඔව් එතකොට දැන් අපි අපි ටික කතා කරා කොහොමද මේ වගේ පොඩි පුතෙක් එක්ක මේ සිසිර දිසානායක දවන්ත දවන්තයන් සම්බන්ධ වෙච්ච නිර්මාණයක්. එතකොට අපි ඒ කට්ටියට කරන්න බෑ කිසිම මේ අකටියුත් කියන්නේ අපි මේ නිර්මාණයට සාධාරණයක් කරන්න ඕනේ. ඉතින් ඒ සාධාරණේ අපි කොහොමද ඉෂ්ට කරන්නේ මේ වගේ පොඩි පුතෙක් එක්ක. එතකොට අපිට ලොකු ප්‍රහේලිකාවක් ඇත්තටම තිබ්බේ. ඊට පස්සේ අපි කල්පනා කරා මේ හැබැයි මට මම දැකලා තියෙනවා මෙයාගේ YouTube channel වල මෙයා දාලා තියෙන videos ඒවා මෙව මම දැකලා තියෙනවා. ඉතින් මම පොබුදට මං කිව්වා පොඩ්ඩක් බලමු මේ පුතත් එක්ක කතා කරලා කොහොම හරි අක්කත් මට ගොඩක් වෙලාවට පුතාගේ දේවල් කියනවා. ඉතින් ඒවත් එක මං හිතුවා නෑ අපිට මේ දේ කරන්න පුළුවන්. කිව්වත් වගේ පළවෙනි පාරට අපි ගිහිල්ලා මෙයාත් එක්ක එකතු වෙලා මේ වීඩියෝ එක කරන්න පටන් ගත්තාන් පස්සේ අපිට පුදුම හිතුණා ඇත්තටම. කියන්නේ එයාගේ තියෙන සහජයෙන් එන දක්ෂතා. ඒතරද එයා සින්දු කියන විතරක් නෙමෙයි. එතෙන් එයාට දැන් අපි දෙයක් දැන් ගොඩක් වෙලාවට අපි දකින්න දෙයක් තියෙනවා පොඩි ළමයි. ඒ වගේම වැඩි හිටිය උනත් ගත්තොත් කැමරාව ඉස්සරහට ගියාපුවාම අර චකිතයක් ඇවිල්ලා කරන්න තියෙන දේත් අමතක වෙනවා. දැන් මෙයාට තියෙන්නේ ඕකේ අනිත් පැත්ත. සමහරවිට අපි කියපුවාම එයා අපි හිතන්නේ එයා සමහරවිට අහගෙන ඉන්නේ නැහැ කියලා. හැබැයි කැමරාව ඉස්සරහට ගියාපුවාම අපි කියපු දේවල් අර අයන්නේ ඉඳලා ඉවර වෙනකම්ම ඔක්කොම ටික යා කරනවා හරියට මේ විදිහට අපිට පුදුම විදිහට මේ ලේසි වුණා මෙයාත් එක්ක වැඩ කරන්න. තව දෙයක් කියන්න ඕනේ මේ විශේෂයෙන්ම අපි දැන් දවස් දෙකක තුනක විතර ලොකේෂන් කීපයකටම ගිහිල්ලා අපි මේ රූගත කිරීම කරා. අන්තිම දවස් වෙනකොට දැන් අපිට මහන්සි අපිට මේ අපි කරන්නේ බැරි බැරි කාටි අපි මේ වැඩේ කරන්නේ. හැබැයි ඒ වුණාට මේ පුතාගේ හැම වෙලාවකම අපි දකින අයගේ අර පුදුම එනර්ජි එකක් තියෙනවා. ඉතින් එයා එහෙම යනකොට අපිට මේ මහන්සි පෙන්වන්න බැහැනේ. ඉතින් අපිත් ඒ පස්සෙන් යනවා. අන්න ඒ වගේ දෙයක් අන්තිම වෙනකොට තිබ්බේ. පුතාගේ උනන්දුවේ කිසිම අඩුවක් තිබ්බේ නැහැ. ඉතින් මේ අපිට හරිම අලුත් අත්දැකීමක්. ඉතින් මේ වගේ නිර්මාණයකට සම්බන්ධ වෙලා වැඩ කරන්න ලැබිච්ච එක මට ලප්පු ලොකු වාසනාවක්. ඉතින් බලෙන් තල්ලු කරත් මේ නිර්මාණයට ශමිල කලා අධ්‍යක්ෂකවරයෙක් විදිහට මෙල්බන් නුවර කරපු පළවෙනි වැඩේ විදිහට මියුසික් වීඩියෝ එක විදිහට පුතාගේ මේ ලස්සන සිද්දුව එළි දකිනවා. ඉතින් ඒ වගේම ලංකාවෙන් ගොඩාක් දුර බැහැර මේ වගේ රටක ඉඳලා ලස්සනට සිංහලෙන් සිද්දුවක් කියන්නේ හිතපු පුතා. ඉතින් අපි තාම අගේ කරන පුතා අපිට සම්පතක්. ඉතින් මේ වගේ උපසංස්කෘතියක ශ්‍රී ලාංකික උපසංස්කෘතියක් ලස්සනටම තියෙන තැනක් ලෝකයේ මෙල්බන් නුවර කියන්නේ. ඉතින් මේ පුතා ඔස්ට්‍රේලියාව විපදුනාට ලස්සනට සිංහලෙන් සිද්දුවක් කියන්නේ හිතපු එක අපි තාම අගේ කරන පුතේ. සිංහලෙන් සිද්දුවක් අපි පොඩ්ඩක් කියලා අහලා බලමු නේද? මේකට පුතාගේ කටහඬ දැන් අපි අවදි කරන්න තමයි හදන්නේ. ඉතින් මේ වෙනුවෙන් දායකත්වය දෙන්න සංගීතෙන් අපි එන්න කිව්වා නිම්නට.
හරිම ලස්සනයි මේ ඉංග්‍රීසි යව්ව වැටෙන ඕස්ට්‍රේලියාවේ ඉඳලා අපි ලස්සන සිංහල සින්දුවක් ඇහුවා. ඉතින් ඔයාලට ගොඩාක් ස්තුති මේ ලස්සන ගීතය අපිට දායක කරාට. ශමින ලස්සන නිර්මාණයක්. ඉතින් ඔබේ කලා අධ්‍යක්ෂණයත් කොපමණ සාර්ථකද කියන එක අපි දැක්කා. සහ මේක ඇත්තටම දවන්ත දවන්තයන්ගේ නිර්මාණයක්. පුංචි පුතත් දවන්ත දායකත්වයක් දීලා තිබුණා. ඔබත් ඒ වගේමයි. ඉතින් ශමින මේ ගීතයට මේ නිර්මාණයට දායක වුණු තවත් පිරිසක් ඇති. මේ දවන්තයන්ට අමතරව තවත් බොහෝ පිරිසක් දායක වෙලා තියෙනවා කියන එක තේරෙනවා. ඉතින් ඒ අය ගැන පොඩ්ඩක් මතක් කරමු. ඔව් විශේෂයෙන්ම කියන්න ඕනේ මේ අතර මේක ස්ක්‍රිප්ට් එක සහ මේ කන්සෙප්ට් එක සමීර වේරසිංහ අපේ සහෝදරයෙක් ලංකාවේ තමා ඉන්නේ. එයා බිසිබී කියලා එයාගේ සවුන්ඩ් ස්ටුඩියෝ එකක් කරගෙන යනවා. ඒ වගේම මේ DOP නැත්නම් කැමරා අධ්‍යක්ෂණයෙන් අපිට මේත් සමග දායක වෙනවා පුබුදෝ දිසානායක. ඒ වගේම පියුමල් මල්ලි තවත් වේශ නිරූපණයේ අංග රචනයේ සයිඩකින් අපිට දායක වුණා සුජානි අක්කා. සුජානි අක්කා ඔව් සුජානි ලක්ෂිකා අක්කා. ඊට පස්සේ විශේෂයෙන්ම කියන්න ඕනේ කීස්බරෝ පන්සලින් අපිට ලොකු දායකත්වයක් ලැබුණා. ඊට අමතරව අපේ චමි අක්කා මෙයාගේ මව එයාගේ වටා ඉන්න විශාල යාළුවෝ පිරිසක් ඔවුන්ගෙන් ලැබුණු දායකත්වය අතිමහත්. ඒ කියන්නේ දැන් අපි අර පන්සලේ තියෙන දර්ශනවලට ඔවුන්ට කියපුවම ළමයි අරන් ඉන්න කියලා අපි එතෙන්ට යන්න කලින් ඒ කට්ටිය එතන ගිහිල්ලා ඔක්කොම ලෑස්ති වෙලා ඉන්නවා අපි එනකම් බලාගෙන. ඒ වගේ හරි උනන්දුවක් තිබ්බා. ඒ යතින් ගත්තාම මේ අකේන් පුදුමාකාර මේ ලකි අතරම කියන වාසනාවන්තයි. ඒක කියන්න ඕනේ ඒක අලුත් අත්දැකීමක් අපිට. ඒ මොකද අපි ගොඩක් වෙලාවට නිර්මාණයකට ගියාපුවාම අපේ උනන්දුව තියෙනවා මිසක් ඒකට දායක වෙන පිරිසගේ උනන්දුව ගොඩක් කලාතුරකින් දකින්න අඩුවෙන් දකින්න. හැබැයි මේකේ ඒක අනිත් පැත්ත තිබ්බේ. ඒ කියන්නේ අපි උනන්දු අඩුවේ කියන එක නෙමෙයි. හැබැයි මේ ඉතින් ඒ වගේ විශාල පිරිසක් එක්ක කරපු කලා නිර්මාණයක් මේක. ඉතින් ශමිල අපි කලින් මතක් කරා වගේ මෙල්බන් කියන්නේ ශ්‍රී ලංකාවෙන් පිටත ශ්‍රී ලාංකික කලාව තියෙන හොඳම තෝතැන්නක් විදිහට අපිට කියන්න පුළුවන්. මොකද බොහොම ප්‍රසිද්ධ කලාකරුවෝ බහුතරයක් ජීවත් වෙන නගරයක් විදිහට ශ්‍රී ලාංකික කලාකරුවන්ගේ පිරුණු තැනක් විදිහට මෙල්බන් අපි දකිනවා. ඉතින් මෙල්බන් වල තිබෙන මේ කලාව ඉතින් අපිට තාම අපි රටෙන් කොච්චර ඈත හිටියත් අපේ මව්බිමෙන් ගුඟක් ඈත අවුරුදු ගාණක් දැන් අපි වෙන රටක ජීවත් වුණත් අපිට තාම අපේ නාද රටා ඒ සංස්කෘතිය ඒ වගේම පෙරදවල් සම්පත්තන් එක්ක ඒ දැනෙන දේ අපේ සිංහල වචන සිංහල ඌරුව ඒ දේවල් අපිට අමතක කරන්න බැයි දේවල් අපිට දැනෙනවා. ඉතින් මේ දැනෙන දේ අපි මේ මෙල්බන් නුවර උපදින අපේ ශ්‍රී ලාංකික දරුවන්ට අකේන් වගේ සහ මෙල්බන් නුවර හැදෙන වැඩෙන ලාංකික දරුවන්ට බීමක් මේ ගීතෙන් කෙරෙනවා කියලා මම හිතන. මොකද ඔබලා හැමදේනම එකතු වෙලා මේ වගේ ලස්සන නිර්මාණයක් මේ පුතත් එක කරපු එක. ඉතින් මට පේනවා මේක අපි සංස්කෘතිය දායාද කර දීමක් විදිහට අපේ මෙල්බන් ශ්‍රී ලාංකික දරුවන්ට අපේ සිංහල සංස්කෘතිය. ඔබ මොකද මේ ගැන හිතන්නේ? ඔව් ඇත්තට මේක ගොඩක් ගැඹුරට යන්න ඕනේ කාරණයක්. මේ විශේෂයෙන්ම සංස්කෘතියක් කියලා කියපුවාම මේක මානව චර්යාවක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. දැන් ලෝකේ විවිධ සමාජ කොට්ටාෂයන් ඉන්නවා. මේ කට්ටිය තුළ තියෙනා වූ මානව චර්යාවන් ඒ කියන්නේ අපිට ඒක වාචික චර්යාවක් වෙන්න පුළුවන් වාචික නොවන චර්යාවක් වෙන්න පුළුවන්. එක එක සමාජ කොට්ටාෂවල තියෙන මානව චර්යාවන් තම සංස්කෘතියකින් එළි දැක්වෙන්නේ. ඉතින් දැන් මෙතනදී අපි කතා කරන්නේ ශ්‍රී ලංකාව ලාංකික මේ මානව කොට්ටාෂය තුළ දක්නට ලැබෙන මේ සමාජ චර්යයන්. ඇත්තටම ගත්තහම දැන් අතීතයේ ගත්තොත් ගම පන්සල පවුල මේ 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 හා බැඳුණු මානව චර්යාවක් තමයි මේ ලංකාව තුළ අපිට දක්නට ලැබෙන්නේ. හරි ඒ කියන්නේ පවුල මත පදනම් වෙච්ච මේ සමාජ කොට්ටාෂය තමයි අපි දක්නට ලැබෙන්නේ. දැන් උදාහරණයක් විදිහට දැන් මේ නිර්මාණයේදී මම ගොඩක්ම දායක වෙන්න හේතුවක් වුණා මේ අකේන් පුතාගේ මව සහ පියා කොහොමද මේ නිර්මාණයක් කරන්න මේ කලාව අකේන් තුලින් ප්‍රතිනිර්මාණය කරන්න කොහොමද මේ කට්ටිය දායක වුණේ කියලා. දැන් ගොඩක් වෙලාවට මම කතා කරන වෙලාවට පුතා මේක කරන්න පුතා මෙහෙම කරන්න මෙහෙම කරන්න ඒ කට්ටිය පුදුම විදිහට දායකත්වයක් දෙන්නේ අකේන් ව ඉස්සරහට ගන්න. ඒක තමයි දකින්නේ. ඒ කියන්නේ දැන් මේ අපේ අන්‍යෝන්‍ය බැඳිය සබඳියාව කියන්නේ පවුල සහ මේ දරුවන් අතර. දැන් අපි ලංකාව ගත්තාම ලංකාවේ ගොඩක් වෙලාවට මේ දෙමාපියන් දරුවන් අන්‍යෝන්‍ය බැඳීමක් තියෙනවා. ඊට අමතරව දැන් හොඳ දැන් ඕනෙම වෙලාවට අපි දැන් මේ කලා නිර්මාණයේදී අපි දැන්
ගීතයේ තියෙන වචනවල තේරුමට අමතරව අපි ගොඩක් දුරට උද්දීපනය කරන්න හැදුවා මේ කලා නිර්මාණයේදී අපි ගොඩක් දුරට මේ ගීතයේ තියෙන වචනවල වචන වලින් එන දේ රූපගත කරන්න අපි භාවිතා කරා මේ පන්සල ඒ වගේම අකේන් කොහොමද වැඩිහිටියන් සලකන්නේ අර ඒ වගේ දේවල් මේ ස්ක්‍රිප්ට් එක තුල තියෙන්නේ මේ හොඳ දේවල් දැන් අපි ගත්ත දැන් අපි මම ආගම ගැන කතා කරන නෙමෙයි දැන් බෞද්ධ මගේ ආගම බෞද්ධ ඉතින් දැන් අපි ගොඩක් වෙලාවට හැදුනේ වැඩනේ මේ පන්සලත් සමග දැන් ඒ දැන් ඕනිම ආගමකින් කියවෙන්නේ මිනිස්සෙක්ගේ තියෙන මේ මිනිස්සෙක්ට යහපත් වෙන්න ඕනේ ක්‍රියාමාර්ග ඕනේ දේවල් තමයි මේ ආගම් තුලින් උගන්වන්නේ. ඉතින් දැන් මේ එතනදී අපි හැම වෙලාවකම යහපත් ක්‍රියාවක් අකේන් පුතා කරන යහපත් ක්‍රියාවක් තමයි අපි අත්‍තරම මේ නිර්මාණ තුලින් අපි රූප රචනය කරන්න මේ ට්‍රයි කර උත්සාහ කරේ. ඉතින් ඔය විදිහට දැන් අපි සංස්කෘතිය ගැන කතා කරා. එතකොට දැන් අපි ගොඩක් වෙලාවට අතීතයේ ගත්තාම අපේ කෘෂිකර්මාන්තය හා බැඳුණු අතීතයක් තමයි අපිට තියෙන්නේ. එතකොට අපිට ගොඩක් වෙලාවට පන්සලෙන් ලැබෙන ගාථා, අප ඇහෙන ගාථා, ඒ වගේ ආభాෂය අපිට ගොඩක් තියෙනවා. ඊට අමතරව ඕවා යොදාගෙන දැන් ගොයන් කපන කොට ගායනා කරපු ගීත, ඒ වගේ තනු නිර්මාණයට ගොඩක් දුරට ඒකට ආభాෂයක් ලැබුණා. මේ ඔවුන්ට එදිනෙදා අහන්න දකින්න ලැබුණු මේ තනු දැන් උදාහරණයක් විදිහට ඕස ගායනා ඒව මෙව තියෙනවා. හැබැයි දැන් මේ මම මේ කතා කරන්නේ ලංකාවේ ජන සංගීතය එහෙම නැත්නම් ජනතාව තුළ තිබුණා වූ මේ කලා නිර්මාණ වලට નિરાයාසයෙන් ඇවිල්ලා තියෙනවා මේ අර පන්සල පවුල ඔය එදිනෙදා ජීවිතයේ අපිට අහන්න දකින්න ලැබිච්ච නාදමාලා සහ ඔවුන්ට ලැබින් තිබුණා වූ අත්දැකීම් ඒ දේවල් ලැබිලා තියෙනවා. ඉතින් දැන් මේ දේවල් දැන් මේ ළමයි මෙහි ඉපදිච්ච ළමයි. දැන් මේ ළමයින්ට නැහැ ගොඩක් දුරට අර මොනාද එහෙ ලංකාවේදී උනේ. හැබැයි දැන් මේ ළමයි ගත්තාම දැන් හැබැයි මෙයාලගේ දෙමව්පියෝ ගත්තාම එහෙ ඉඳලා අපි මෙහෙට ආපු කට්ටිය. එතකොට එයාලා ඒ සංස්කෘතිය තුළත් එයාලා මේ ඉඳලා තියෙනවා. එතකොට මෙහෙ ආපුවාම මෙහෙ තියෙන ඕස්ට්‍රේලියානු සංස්කෘතිය. දැන් මේ ළමයි ඉදිරියට යන්නේ මේ ඕස්ට්‍රේලියානු සංස්කෘතිය ඉඳගෙන. එතකොට මොන් ඒ දෙක අතර දෝලණය වීමක් තමයි සිද්ධ වෙන්නේ. දැන් ඇත්තටම දැන් ගොඩක් දුරට මම දකින්න දෙයක් තියෙනවා. සිංහල පවුලක් ගත්තාම මේ සිංහල පවුල තුල තියෙනවා මේ ලාංකික සංස්කෘතියක් තියෙනවා. එතකොට ළමයි එන්නේ ජීවත් වෙන්නේ ඕස්ට්‍රේලියානු සංස්කෘතිය. එතකොට මේ දෙක අතර පොඩි දෝලණයකුත් තියෙනවා. දැන් මම දකිනවා මේ වගේ නිර්මාණ තුලින් ලංකාවේ තියෙන සංස්කෘතිය ඉස්සරහට ගෙන යන්න. එතකොට මේක තමයි පොතේ ලංකාවේ තියෙන දේවල්. අපි මේ වගේ මිනිස්සුන්ට සලකනවා. මේ වගේ අර මොකද මේ මේ විදිහට තමයි අපේ සංස්කෘතියේ මේ විශේෂාංගය වගේම අපේ මේ දේවල්. ඔව්. ඔව්. ඒ කියන්නේ දැන් කොහොමද මේ වැඩිහිටියන්ට සලකන්නේ ඒ වගේ හොඳ දේවල් කොහොමද අපි ඒ ඒ සංස්කෘතිය ඉඳගෙන අපි කරලා තියෙන්නේ. ඉතින් මේ හැම දෙයකින්ම කරන්නේ ළමයේ යහපත් පැත්තට ගෙනියමක්. ඉතින් මම දකින්නේ මේ වගේ නිර්මාණ බිහි වෙන්න ඕනේ. ඊට අමතරව මම හිතන විදිහට අකේන්ගේ තව නිර්මාණ ගොඩක් එන්නත් තියෙනවා. ඉතින් මේ අපි බලමු ඉදිරියේදී මෙල්බන් වල ඉන්න රසිකයන්ට හොඳ කලා නිර්මාණ කීපයක් දකින්න ලැබෙයි. අකේන් මෙතනදී දැන් තව දෙයක් මම ඇඩ් කරන්න ඕනි. එතකොට දැන් මේ මේ ගීතයේදී ගොඩක් වෙලාවට කියන්නේ අකේන් පුතා කැමති සින්දුවක් කියන්න සිංහලෙන්. මොකද ඇත්තට මෙයාට පවුල් පරිසරයෙන් ලැබෙනවා මේ ලාංකීය සංස්කෘතිය. ලාංකික දේවල් මෙයාට ඇහෙන්න දකින්න ලැබෙනවා. අම්මලා සමාජයලට සිංහලෙන් කතා කරන වෙන්න පුළුවන්. හැබැයි මෙයා අර ජීවත් වෙන්නේ ඕස්ට්‍රේලියානු සංස්කෘතිය තුළ ඉඳගෙන නිසා ඔහුට අර අඩුවෙන් අහන්න දකින්න ලැබෙන දේවල් වලට අපි ඕන වෙලාවක මේ ආස කරනවා. මොකද අපිට ඒ දේ හරි කලාතුරකින් දකින්න ලැබෙන්නේ, අහන්න ලැබෙන්නේ. ඉතින් ඒක නිසා මෙයා දැන් මේ ගීතය තුළින් කියවෙනවා මේ ලංකාවේ සිංහල අකුරු, රවුම් අකුරු වලට මෙයා ආසයි.
ඒවගේම සිංහල භාෂාවෙන් මෙයාට සින්දුවක් කියන්න ආසයි. හැබැයි මේ සින්දුව කියද්දි වැරදෙයිද කියලා එයාට බයයි. ලංකාවේ ඉන්න අයියලා අක්කලා මෙයාට හිනා වෙයිද කියලා පොඩි බයක් තියෙනවා. පොඩි චකිතයක් තියෙනවා. මේක මෙයාට මෙයාට විතරක් නෙමෙයි මේ ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන ඕනෙම මෙහි ඉපදිච්ච සිංහල ළමයෙක්ට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් ඕක. මං හිතනවා තව දෙමාපියන්ටත් මේ ගැටලුව ඇති කියලා. ඉතින් මේ වගේ අර කාලීන මාතෘකාවක් තමයි මේ ගීතය තුළින් කතා කරන්නේ. ඉතින් මේ ඒක ඇත්තටම සිසිර දිසානායකයන් ඉතාමත්ම අලංකාර විදිහට මේ පද රචනාව කරලා තියෙනවා. ඉතින් මට මේ දායක මේ ගීතයට දායක වෙන්න ලැබිච්ච එක මං ලබපු ලොකු වාසනාවක් ඇත්තටම. බොහොම ස්තුතියි ශමිල ඔබේ අදහසට. ඉතින් අකින් කරුණාතිලක තාම අවුරුදු 10ක පුංචි පුතෙක්. ඉතින් පුතා තුලින් මේ වගේ නිර්මාණයක් ගේන්න සම් පුතාට ලංකාව ගැන තමන්ගේ මව්බස ගැන ආදරයක් ඇති කරවන්න දායක උනේ පුතාගේ අම්මයි තාත්තයි. මම මේ වෙලාව ගන්නවා ශමිල ඒ දෙන්නට ස්තුති කරන්න. චාමි කරුණාතිලක මහේෂ්ක කරුණාතිලක. ඉතින් අපි ඉතාම ආදරෙන් ඒ දෙන්නා මතක් කරනවා පුතාට මේ පසුබිම හදලා දුන්නට. මොකද ලංකාවෙන් ඈත් වෙලා හිටියා කියලා ඒ දෙන්නා අමතක කරේ නැහැ තමන්ගේ මව්බස සිංහලකම ඒ චාරිත්‍ර වාරිත්‍ර අකේන්ට කියලා දෙන්න. ඉතින් ඒ නිසා තමයි අකේන්ට හිතුනේ සිංහලෙන් සින්දුවක් කියන්න. ඉතින් අපි බොහොමත්ම ආදරෙන් ඒ දෙන්නට අපේ ගෞරවය පිරිනමනවා මේ මොහොතේ විශ්වවාහිනී නාලිකාව විදියට. ඉතින් පුතේ දැන් අපි වැඩසටහන ඉවර කරන්න ළඟයි. ඉතින් මං අහන්න ආසයි පුතාගේ මොනවහරි ෆියුචර් ප්ලෑන්ස් තියෙනවද? පුතා තව මේ වගේ නිර්මාණ කරන්න බලාපොරොත්තු වෙනවද? මේ වගේ ලස්සන ක්‍රියේෂන්ස් අපිට දකින්න. ඔව් මගේ ග්ලෝබල් ෆිගර් එකක් කෙනෙක් වෙන්න ඕනේ. ගගන් ස්ටයිල් ඇන්ඩ් ඩෙස්පසිටෝ සින්දුව වගේ වර්ල්ඩ් වයිඩ් ෆේමස් එක තමයි මං සින්දුව ග්ලෝබල් ෆේමස් එකට වෙන්න ඕනේ. ඉතින් පුතාට තියෙන ලස්සන අදහසක්. ඉතින් අපි කවදා හරි දැස්ක පුතාව දකින්න යන අපේ ශ්‍රී ලාංකික සලකුණ විදිහට ලෝකෙට ශ්‍රී ලාංකික නම කියන්න යන්නේ ඒ වගේ ලස්සන අලුත් විදිහකට අලුත් නිර්මාණත් එක්ක අපි දවසක කේන් මේ විදිහට දකින්න යනවා. ඉතින් අපි ඔයාගේ ගමනට සුබ පතනවා පුතේ. විශ්වාහිනී නාලිකාව වෙනුවෙන් අපි තාම ආදරෙන් ඔයාට සුබ පතනවා.